नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। दहना फलम कोटम භාගතුන් වහන්සේට වන්දනා කරනවා, තෙරුණුවත් ධම්මරත්නයටත් වන්දනා කරනවා, තෙරුණුවත් සංඝරත්නයට වන්දනා කරනවා, මගේ ආචාර්ය වහන්සේලාටත් මම වන්දනා කරනවා. අද මං හිතුවා කියලා දෙන්නම් කියලා, මේ කියන්නේ භාවනාවට වැදගත් වෙන භාවනාව සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න අවශ්‍ය කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන්, ඒ කියන්නේ අපි මේ ගැන ටිකක් ටිකක් නෙමෙයි වැඩිපුර හිතන්න ඕනේ කටයුත්තක් කියලා හිතෙනවා. ඒ හින්දා මේ කාරණාව මතක් කරන්න හිතුවා. භාවනා කරද්දී අපි මේ කාරණා ගැන හොඳ අවබෝධයක් අවධානයක් තියෙනවද කියලා. අද කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා දෙන්න මේ භාවනාවකදී අපිට විශේෂයෙන්ම يعني භාවනා කරද්දී මේ කටයුත්ත කරන්න කියලා භාගතුන් වහන්සේ අපිට මතක් කරලා තියෙනවා. මොකද මේ කටයුත්ත සම්පූර්ණ කරොත් අපිට පහසුවෙන්ම මාර්ගඵල ලබන්න පුළුවන් බව තමයි භාගතුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගත පච්චාවත කියන කාරණාව කියලා දෙන්නම් කියලා තමයි මම හිතුවේ. මම හිතන මෙතන මේ මම ලකුණු කරපු තැන පේනවා ඇති කියලා. මේකෙදී මූලික වශයෙන්ම මේ ගත පච්චාවත කියන එක කොයි වගේ ආනිසංසද ගැන දෙන්නේ කියන එක ගැන කතා කරන්න ගියොත් අපිට කතා කරන්න වෙනවා විශේෂයෙන්ම පසේ බුද්ධත්වය සඳහා පාරමිතා පුරන උත්තමයන් වහන්සේ කෙනෙක් අනිවාර්යයෙන්ම මේ ගතපච්චාවත සම්පූර්ණ කළ යුතුයි කියලා කියනවා. එහෙම ගතපච්චාවත සම්පූර්ණ කරන්න බැරි නම් ඒ කෙනාට ඒ කියන්නේ උත්තමයන් වහන්සේට පසේ බුද්ධත්වයවත් ලබන්න බෑ කියන එක තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට හිතුණා ඇත්තටම මේ අපේ මේ ශාසනයේ අපිට කතා කරන කාරණා වලින් අපි මේකට කොයි විදිහකටද අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන දේ කියලා දෙන්නම් කියලා තමයි මම හිතුවේ. මොකද අපි මෙතන ඇත්තටම සතිපට්ඨානේ වඩන පිරිසක් ඉන්න හින්දා මේ ගතපච්චාවත තමන්ගේ ජීවිතයට කොච්චර උපකාර වෙයිද කියන එක කියලා දුන්නත් හොඳ කියලා හිතුණා. ඒකටම මූලික වශයෙන්ම මේ ගතපච්චාවත සම්පූර්ණ කරොත් අපිට කොයි වගේද එහි ආනිසංස කියන එක ගැන කතා කරන්න වෙනව ඉස්සල්ලාම. ඒ හින්දා ඉස්සල්ලා මම මතක් කරන්න මේ කාරණාව මේ අපි ගොඩක් වෙලාවට අපි අහලා තියෙන මේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ ගොඩක් වෙලාවට අපි දන්නේ මේ උන්වහන්සේලා බණ දන්න නිවන් දැකපු හැබැයි කාටවත් බණ කියන්නේ නැති පිරිසක් කියලා. හැබැයි ඒක පිටකේ අර්ථකථාව ප්‍රතික්ෂේප කරනවා. භාගතුන් වහන්සේලා, ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර කීපකින් මම අරගෙන පෙන්නන්නම් ඒ පැන්වල. එතකොට අපිට මේ පසේබුදු ජනහන්සේලා කියන්නේ කොයි වගේ උත්තමයන් වහන්සේලාද කියන එක තේරුම් ගන්න පුළුවන්. මෙතනදී පැහැදිලිව කියනවා මේ පාරමිතා පුරණ විදිහත් එක්ක පාරමිතා පුරද්දී බුදුරජාණන් වහන්සේලගේ බෝසත් උත්තමයන් වහන්සේලා උපදින්නේ මේ චාක්‍ය, ඒ කියන්නේ මේ රජ කුලය හෝ බමුණු කුලයක කියලා කියනවා. බෝසත් බුදු වරු ඒ කියන්නේ බුද්ධත්වය සඳහා පාරමිතා පුරන උත්තමයන් වහන්සේ. අපි පසේ බුද්ධත්වය සඳහා පාරමිතා පුරන උත්තමයන් වහන්සේ රජ කුලෙත් උපදිනවා, බමුණු කුලෙත් උපදිනවා, නැත්නම් ගෘහපති කුලෙත් උපදිනවා. හැබැයි අගසව්
තනතුර ලැබුණොත් තමයි වහන්සේලා උපදිනවා කියලා කියන්නේ මේ රජ කුලේ හරි බමුණු කුලවල විතරයි. එතකොට මෙතනදී පැහැදිලිව කියන ඊළඟට මේ සියලු බුදුරජාණන් වහන්සේලා, ඒ කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේ නොමැති කල්පින උපදී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැති කල්පවල මේ පස්සේ බුදුරජාණන් වහන්සේලාවත් අග්‍රසාවකයන් වහන්සේලාවත් උපදින්නේ නැහැ. ඊළඟට කියනවා අගසව් වූ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කල්පෙම උපදී. ඒ කියන්නේ අගසව් වන බුදුරජාණන් වහන්සේ පහළ වෙන කල්පෙම විතරයි උපදින්නේ. දැන් මෙතනදී හොඳට බලන්න සියලු බුදුරජාණන් වහන්සේලා නොමැති කල්පවල උපදින්නේ නැහැ කියන සියලුම දෙනාට. ඒ කියන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා පවා උපදින්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන අන්තර් කල්පවල විතරයි. ඒ කියන්නේ සම්මා සම්බුදුජාණන් වහන්සේලා පහළ වෙන. ඊළඟට කියනවා අගසව් තනතුර සඳහා පාරමිතා පුරණ කියන පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලවල විතරයි අගසව් තනතුරට පහළ වෙන උත්තරමන වහන්සේලා ඒ කල්පය තුළ විතරයිලු උපදින්නේ. ඊට පස්සේ කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා බුදුරජුණුන්ට පහළ නොවු. එහෙත් බුදුරජාණන් වහන්සේ උපදින කාලේ උපදී. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ නොවුන කාලෙක, එත් බුදුරජාණන් වහන්සේලා උපදින කාලේ තමයි උපදින්නේ කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ තමන්ම ධර්මය අවබෝධ කරගන්නවා, අනුන්ට ධර්මය අවබෝධ කරගෙන මග පෙන්වනවා කියලා. මොකද මෙතනදී කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ම අවබෝධ කරගන්නවා, අනුන්ට අවබෝධ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බාගතුන් වහන්සේලාට, ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට අන් අයට අවබෝධ කරවන්න බෑ. අනුන්ට අවබෝධ කරන්න උත්සාහවත් කරවන්න බෑ. හැබැයි අරුත රසෙම විඳිති. ඒ කියන්නේ මේ උන්වහන්සේලා මේ අරුත අලුත රසෙ විඳිනවා, ධම් රසෙ නොවිඳිති. ඒ කියන්නේ ධර්මයේ රස විඳින්නේ නැහැ. උන්වහන්සේලාට සිව්සස් ආදී ලෝදුරු කරුණු වහරෙන් අනුව ගලපා විස්තර කොට පහදා දෙන්නත් නොහැකි. ඒ කියන්නේ උන්වහන්සේලාට චතුරාර්ය සත්‍ය මේ වචනවලට, ඒ කියන්නේ ලෝක විවාහයෙන් කතා කරලා කියලා දෙන්න විදිහක් නැහැ කියනවා. උදාහරණයක් කියනවා සිහිනියක් දැකපු ගොළුවෙක් වගේ. ඒ තමන් දැකපු සීනි කොයි වගේද කියලා විස්තර කරන්න ශක්තිය නැහැ. ඊට පස්සේ කියනවා නගරයෙන් පැතිරෙන එළවලුක පිටින් ලැබෙන සුවඳ. ඒ කියන්නේ යම් එළවලුක් හරි මොන හරි දෙයක් උයනකොට ඒ සුවඳ අපි දැනගත්තට විස්තර කරන්න බෑ වගේ. ඉතින් මෙතනදී විශේෂයෙන් මතක් කරගන්න මෙන්න මේ කාරණාව කිව්වට ගොඩක් අය මෙන්න මේ කාරණාව හින්දා තමයි කියන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියන්න බැරි පිරිසක් කියලා හිතනවා. නමුත් ඒ කතාව එහෙම නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගනිති ඉර්ධි සමවත් සිව්පිනි සිද්ධිය ආදී යටත පැමිණෙති. ගුණ විශේෂයෙන් බැවින් සම්මා සම්බුදුරන්ට වඩා පහළ මට්ටමේ. මෙන්න මෙතන බලන්න බුදුරජාණන් වහන්සේට වඩා පහළ මට්ටමක් තියෙන්නේ. අපේ ශාවක මහරහතන් වහන්සේලාට වඩා ඉහළයි. ඒ කියන්නේ මෙතන මේ ශාවක මහරහතන් වහන්සේලා කියපුවාම මේ සරියුත් මොග්ගලන් වහන්සේලාටත් වඩා උඩින් තමයි ඉන්නේ. කියන්නේ මේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙන සරියුත් හඳුන්ට වඩා උඩින් ඉන්නේ. ඊට වැඩිය ලොකු ප්‍රඥාවක්, ඊට වැඩිය ලොකු සීලයක් ආදී උන්වහන්සේට තියෙනවා. ඉතින් ඒ හින්දා මෙන්න මෙතන බලන්න හොඳටම අනුන් පැවිදි කරවා උසස් හැසිරීමෙහි හික්මවති. ඒ කියන්නේ මේ පසේ බුදුරජාන් වහන්සේලා මේ තමන්ට කවුරු කෙනෙක් හම්බුනොත් පැවිදි කරවනවා. පැවිදි කරවලා උසස් හැසිරීමෙහි හික්මවනවා. සිතෙහි කෙලෙස් දුරු කළ යුතුය. පිරිසුදුකට යුතු ඇතිව වැරදිවල නොකිනිය යුතුයයි මේ ආදී උපදෙස් දෙමින් අද උපෝසතයයි කියමින් පමණක් පොහොය කරති. ඉතින් මෙතනදී පැහැදිලිව කියනවා මේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න ඕනේ, පිරිසුදු වෙන්න ඕනේ, වැරදිවලට නොයන්න ඕනේ කියලා උපදෙස් දෙනවා. කියන්නේ බණ කියලා තියෙනවා. හැබැයි උන්වහන්සේලාට ඒ සත්‍යාගේ හිත් සම්පූර්ණයෙන්ම බලලා මෙන්න මේ තැන තමයි නිවන් දකින්න තියෙන තැන කියලා මේ කෙනාට තේරෙන්නේ මෙන්න මේ කොටස කියලා කියන්න බැරි බවක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේලා පැවිදිත් කරවනවා, උසස් සීලයක හික්මවනවා, හිතේ කෙලෙස් දුරු කරන්න ඕනේ කියලා බණ කියනවා. ඒ වගේ කාරණා පසේ බුදුරජාණන් වහන්සේලා උපදෙස් දෙනවා. ඊළඟට පැහැදිලි මේ රතන සූත්‍රයේ අට කතාව ගත්තාම රතන සූත්‍රයත් ඔය වගේම කියනවා. රතන සූත්‍රය කියන්නේ මේ තමන්ට ඒ කියන්නේ මේ ශිෂ්‍යයෙක් හම්බුනහම මොකද්ද කරන්න කියලා. මෙතන කියනවා මේ ඉසිපතන දකොත් පසේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ මුලමෙද ආග දන්නේ හද විමසීය. ඇවත්නි එසේයයි දන්නේමු. එසේනම් මට එහෙ උගන්වනු මැනවේ. කියපුවාම ඇවත්නි එසේනම් පැවිදිවන්න. පැවිදි නොවුණු හට ඉගෙනීම නොහැකි. ඒතොර දැන් මෙතනදී පසේ බුදුරජාණන් වහන්සේලා ගහවට ගිහිල්ලා යම් ධර්මයක් ඇහුවොත් මේ ඒක උගන්වන්න නම් පැවිදි වෙන්න කියනවා. පැවිදි නොවුණ කෙනෙකුට උගන්වන්න බෑ කියනවා. ඒතර ස්වාමීනි යහපති මා පැවිදි කොට වහන්සේලා යමක් කැමිතනම් ඒ කොට හෝ අවසානය අවබෝධය කරනු මැනවේ.
උන්වහන්සේලා ඔහුව පැවිදි කරලා කමටහනේ දීමට මේ අසමත් වූ. ඒ කියන්නේ කමටහනක් දෙන්න බෑ හරියටම. අපි පැවිදි කරවන්න පුළුවන්. හැබැයි මෙහෙම කියනවා මෙසේ ඔබ හැඳිය යුතුයි, මෙසේ පෙරවිය යුතුයි ආදී වශයෙන් උසස් හැතරීමකට අයත් වූ අභිසමාචාරක සීලය උගන්වනවා. හෙතෙම එහි හික්මීමෙන් හේතු සම්පත් ඇති බැවින් නොබෝ කාලයකින් පසේ පුත්තත්ව බව අවබෝධ කරගන්න. ඒ කියන්නේ දැන් මෙතනදී විශේෂයෙන්ම මේ උන්වහන්සේලා දෙන අවවාද අනුව කටයුතු කරලා තමන්ම සම්මා මේ පසේ බුද්ධත්වය අවබෝධ කරගන්නවා කියන එක තමයි මෙතනදී මතක් කරන්නේ. හැබැයි මේකෙදි මතක තියාගන්න පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ නෑ කියලා, බණ කියන්න බෑ කියලා මතයකට එන්න එපා. මොකද අපේ සරියුත් මොග්ගලන් වහන්සේලාටත් වඩා ඉහළින් ඉන්නේ. ඒ හින්දා මේ කාරණා හොඳට මතක තියාගත යුතු කාරණාවක් වෙනවා. මම මේ කාරණා ටික ඇත්තට මතක් කරේ මොකද මේ ගතපච්චා වත කියන එක විස්තර කරද්දී මෙන්න මේ පසේබුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා ගැන කියලා දෙන්න ඕනේ හින්දා. මොකද මේ ටික දැනගෙන හිටියොත් තමයි මේ අපි අද කතා කරන වතේ තියෙන විශේෂත්වය කොයි වගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ ටික මම මුලදි කිව්වේ කොච්චර මේකට මේ කාරණාව වටිනවද කියන එක මතක් කරේ හින්දා. මොකද නැත්තම් මේ අද අපි කතා කරන ගතපච්චා වත කොච්චර දුරට වටීද කියලා හිතන්නේ නැහැ. ඉතින් මේ භාවනා යෝගියෙකුට පැහැදිලිව මෙන්න මේ කතාව කියනවා කර්මස්ථානයේ ගෙන ආපසු නොගෙනන භික්ෂුව. කර්මස්ථානයේ නොගෙන ආපසු එනකල්ලි ගෙනෙන භික්ෂුව. කර්මස්ථානයේ නොගෙන නොගෙනෙන භික්ෂුව කර්මස්ථානයේ ගෙන යන්න ගෙන අරගෙනත් යනවා ආපසුත් අරගෙනෙන භික්ෂුව කියලා මේ සස්මි භික්ෂුව 4 දිනක් ඉන්නවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙතන මෙන්න මේ කර්මස්ථානයේ අරගෙන යන අරගෙන ඉන්නේ නැති. එතකොට මෙන්න මේ වගේ පුද්ගලෝ 4 දෙනා සම්බන්ධව තමයි මේ ගතපච්චා වත කියන එක කියන්නේ. ඉතින් මේ දැන් අපි මෙතන ඉන්න පිරිස සතිපට්ඨානය හුරු පුරුදු කරන පිරිසක්. ඉතින් සතිපට්ඨානය හුරු කරන පිරිසකට මෙන්න මේ කාරණාව අනිවාර්යයෙන්ම එකතු විය යුතු කාරණාවක්. මොකද තමන්ගේ කර්මස්ථානය අරගෙන දැන් ගමට පිටු පිනිස වඩින්න අවස්ථාව තමයි මේ කියන්නේ. නැත්තම් යම් කාරණාවක් සඳහා තමන් ඉන්න තැනින් එළියට යනවා නේ. ඒ කියන්නේ කමටහනෙන් එළියට යන්න අවස්ථාවක් දීලා නැහැ මෙතනදී. මෙතනදී කියනවා මේ එක් භික්ෂුවක් දිවා කාලයේ හා රාත්‍රී ප්‍රථම යාමේ නොනිදමා සක්මන් කිරීම, හිඳියම යන ඉරියව් දෙකකින් වෙහෙසෙමින් භාවනාව යෙදෙමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරයි. මෙන්න මේ විදිහට කියන්නේ මොනවද කරන්න ඕනේ, කියන්නේ මේ දහවල්ට මොනවද කරන්න ඕනේ, රාත්‍රීට මොනවද කරන්න ඕනේ කියන එක කියලා තියෙනවා. ඊළඟ රාත්‍රී මැදම යාමේ සිහියෙන් යුක්තව නැගී සිට වේලාව සිහිය තබාගෙන සැතපී ප්‍රශ්නම යාමේදී පිබිද සක්මණින් හා හිඳීමෙන් කර්මස්ථාන මෙනෙහි කරමින් ආවරණ ධර්මයන් කෙරෙහි සිත පිරිසුදු කර. ඒ කියන්නේ දැන් උදේ සහ දවල් කියන කාලවල නැත්නම් රාත්‍රිය අවදි වුණාම මේ නීවරණ යටපත් කරන ආවරණීය ධර්ම යටපත් කරගෙන සිත පිරිසුදු කරගෙන මේ කටයුතු කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියන දැන් මේ අවස්ථාවේදී අපිට බාහිරට යන්න තියෙන ඉඩ අඩු හිඳ තමයි මේ කටයුතු ටික කියලා තියෙන්නේ. ඊළඟට කියනවා උදෑසන, ඒ කියන්නේ මේ විදිහට කටයුතු කරලා ඒක උදෑසන සෑමලු ගෝමලු වත් කරනවා. දැන් අපි ඇත්තටම අපි හිතාගෙන ඉන්නේ සීලය කිව්වහම අර විරතිය කියන එක තමයි සීලය කියලා. නමුත් විරතිය සීලය තමයි. කියන්නේ පානාතිපාතා වේරමණී කියන තැන විරතිය. ඒ කියන්නේ මම සත්තු මරන්නේ නැහැ කියන තැන එතන සීලය තියෙනවා. හැබැයි ඒකත් එක්කම තවත් කොටසක් තියෙනවා මේ සීලයේ. වත්තන්න පරිපූර්ණ තින සීලම් පරිපූර්ණති. ඒ කියන්නේ අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ දේ කරොත් තමයි ඒ කොටස සම්පූර්ණ වෙන්නේ. ඒකෝට මෙතනදී කියනවා අපි උදෑසන අවදි වෙලා සෑම මලු ගෝ මලු වල වත් කරන්න ඕනේ. බෝධියට පැන් වත් කරලා විහාරේ පැන් තියන්න ඕන තැන් වල ගෙනත් තියලා ආචාර්ය වහන්සේලාගේ වත් ඉදිරිපත් ඉදිරිපත් කරලා ඒ වගේ මේ කුඩා වුත් මහත් වුත් වත් සපයන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ වත් ටික කරන්න ඕනේ. දැන් මෙන්න මෙතනදී හොඳට මතක තියාගන්න අපි ඒ කියන්නේ භාවනා කරන පිරිසක් වුණාම මම භාවනා කරන පිරිසක් කියලා අපිට කියන්න බෑ මේ මේකෙන් අපිට මේ අපිට කියන්න බෑ අපි භාවනා කරන පිරිසක් ඒ හින්දා මේ අපි වත් කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම අපිට කරන්න තියෙන එක නේ මේ වත කීපම හොඳට මතක තියාගන්න, ගෙවල් දොරවල් පිරිසිදුව තියාගන්න එක, තමන් පිරිසුදුව ඉන්න එක, තමන්ගේ ආචාර්ය වහන්සේලාට එතකොට
ආගන්තුකවත් ඒ හැම දෙයක්ම අපි අතින් වෙන්න ඕනේ. එහෙම නොවී මේ මම භාවනා කරන කෙනෙක් කියලා අපිට පැත්තකට වෙලා ඉන්න පුළුවන්කම මේ ශාසනේ දීලා නැහැ. මොකද එහෙම නොකරොත් ඒ කෙනාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා තමයි මේ ශාසනේදී කියන්නේ. ඊළඟට කියනවා මේ භික්ෂුවට මේ ශරීරය පිරිසිදු කරගෙන. දැන් මේ භික්ෂුවට මේ ශරීරය පිරිසිදු කියන්නේ භාවනා කරන කෙනෙක් මේ පිරිසිදුව ඉන්න කියනවා. පිරිසිදු ඉඳගෙන ශරීරය මුසුම් ගන්න වෙමින් කර්මස්ථාන මෙනෙහි කොට පිරිසිංහා යා යුතු කාලේ පැමිණි කාලේ නැගී සිට. ඒ කියන්නේ පිරිසිංහා යන්න ඕන කාලේ තමයි නැගී සිටින්නේ. දැන් අර වත් ටික ඔක්කොම කරලා ඉවර වෙලා. ඒ කියන්නේ ටික ඔක්කොම කරලා ඉවර වෙලා තමන් පිරිසිදු වෙලා ඒද කර්මස්ථානයේ සීකරන්නේ කියලා තමයි කියන්නේ. ඊළඟ පිරිසිංහා යා යුතු කියන්නේ දානෙට යන්න ඕන වෙලාව පැමිණි කල්හි කර්මස්ථානය අත නොහැර කර්මස්ථානේ නොහැර පාසියුරු කියන ඒ කියන්නේ ඒ යා යුතු කාලේ පැමිණි කල්හි නැගිටින්න ඕනේ. කමක් නැහැ. හැබැයි ඒ කර්මස්ථානය අතාරින්න කියලා කියලා නැහැ. පාසියුරු කියන්නේ කර්මස්ථානේ මෙනෙහි කරමින් සෑමලුවටයයි. ඒ කියන්නේ මේ පින්ඩපත යන්න කාලේ ආවහම ඉස්සලාම කරන්න තියෙන තමන්ගේ කර්මස්ථානේ එදාට අතහරින්නේ නැහැ. තමන්ගේ සිවුරු ටික අරගෙන පාසියුරු අරගෙන පාත්‍ර සිවුරු අරගෙන කර්මස්ථානේ මෙනෙහි කරමින්ම සෑමලුවට යනවා. සෑමලුවට ගිහිල්ලා ඉතින් මෙන්න මෙතන විශේෂ කාරණාවක් කියන්නේ ඉතින් මේ භික්ෂුව මෙනෙහි කරන්නේ කර්මස්ථාන බුද්ධානුස්සතිය වේනම් ඒ මෙනෙහි කරමින් සෑමලුවට ගිහිසෙයි. ඒ කියන්නේ මේ මේ භාවනාව තමන් කරන භාවනාව බුද්ධානුස්සතිය නම් ඒ භාවනාවෙන්ම ඒ බුද්ධානුස්සතියෙන්ම සෑමලුවට පිවිසෙන්න කියනවා. ඉතින් මෙනෙහි කරන්නේ අනෙක්කමට අන්න ඒ භික්ෂුව සෑමලුවට නැගින පඩිපෙළ මුල අතින්ගෙන බඩුවක් තබන්නා මෙන් බුද්ධාලම්බන පීතියගෙන සෑමලුවට නැඟ. ඒ කියන්නේ තමන් වෙන කර්මස්ථානයක නම් යෙදිලා ඉන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බුද්ධානුස්සතිය පිළිපෙතෝ ආනාපානසතිය වේවා පිළිකුල් භාවනාව වේවා ඉරියාපත වේවා ඕනෙම කමටහන. ඒ කමටහන බුද්ධානුස්සතිය නෙමෙයි හින්දා අපි සෑමලුවට ඇතුල් වෙනවා නම් අපිට කරන්න තියෙන්නේ ඒ කමටහන පැත්තකින් තියගෙන සෑමලුවට නැගින පඩිපෙළ මුල අතින්ගෙන බඩුවක් තබන්නාමෙන් තියන්න කියලා කියන්නේ. يعني අඩින් අතින් අරගෙන ගියපු දෙයක් පැත්තකින් තියනවා වගේ මේ පඩිපෙළ පැත්තකින් තියන්න කියලා. කියලා සෑමලුවට ඇතුල් වෙලා අර මම ගිය පාර කියලා දුන්නා වගේ මහා සෑයක් නම් තුන් පාරක් වන්දනා කරනවා තුන් පාරක් පැදතුණු කරලා හතර තැන වඳිනවා. කුඩා සෑයක් නම් තුන් පාරක් පැදතුණු කරලා අටක තැනක වැඳලා බෝමලුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වලා බෝධි වන්දනාව කරලා ඊට පස්සේ තමන් නැවත මේ මෙතන පැහැදිලිව කියනවා මේ භික්ෂුව සෑමලුව හා මහබෝ වැඳ කර්මස්ථානයේ තැබූ තැනට පැමිණ බඩුවක් ගන්නා මෙන් කමටහනගෙන. ඒ කියන්නේ දැන් තමන් බුදු භාගතුන් වහන්සේ වන්දනා කරන්න ගියාට පස්සේ තමන් කමටහන තියලා ගියාන තැනක, ඒ කියන්නේ බෝමලුවට නැගින තැන පඩිපළ ගාව කමටහන තියලා ගියා. ඉතින් මේ භික්ෂුව සෑමලුව නැත්නම් භාගතුන් වහන්සේට වන්දනා කළ භාගතුන් වහන්සේ වත කරලා ඉවර වෙලා අර කර්මස්ථානයේ තිබූ තැනටම කර්මස්ථානයේ තිබූ තැනුවටම ඇවිල්ලා බඩුවක් තිබූ බඩුව ගන්නවා වගේ ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් තමන් කර්මස්ථානයේ ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව අපි දැන් බුද්ධ වන්දනාවට බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන දේවල් කරන්න කියන එක තමයි මේ කියන්නේ. අපි භාවනා කරන පිරිසක් අපි මෙන්න මෙහෙම හින්දා භාගතුන් වහන්සේට මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතන්න එපා. එහෙම කරන්නේ නැතුව මේ අපි භාගතුන් වහන්සේට වන්දනා කරන මේ හැමදේම කරනවා. හැබැයි ඒ වෙලාවේ බුද්ධන්ස අපි කමටහනෙන් එළියට යනවා. හැබැයි ඊට අපි ඒ කටයුතු කරලා ඉවරුණාට පස්සේ ඒ කටයුතු කරලා ඉවරුණාට පස්සේ නැවත තමන් කමටහන අතහැරපු තැනදිම මේ කමටහන ගන්න. මේ කියන කාරණා කොච්චර දුරට තේරුම් ගන්න පුළුවන්ද කියන එක චුට්ටක් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ හොඳ සිහියක් තියාගන්න ඕනේ තමන් කමටහන කොතනදද වෙනස් කළේ කියලා. ඊට පස්සේ ඒ මෙනෙහි කරමින් තමයි මේ ගමට යන්න තියෙන්නේ. එතකොට මේ මෙන්න මෙතනදී තමයි අර මං කිව්වේ ගතපච්චා වතදි පුද්ගලයෝ මේ දැකින මේ කවුරුර කෙනෙක් අඳිනවා හරි ගතපච්චා වතදි පැහැදිලිව කියනවා මේ පුද්ගල හතර දෙනෙක් ඉන්නවා කර්මස්ථානයේ නොගෙන යනවා. හැබැයි කර්මස්ථානය කියන්නේ තමන්ට ඒ සේනාසනයේ තියෙන කටයුතු හින්දා හරි නැත්නම් සමහරලාට අසනීප හින්දා කරදර හින්දා සමහරලාට බඩගිනි හින්දා
උන්වහන්සේලා කර්මස්ථානය වඩන්නේ නැතුව උන්වහන්සේලා එළියට යනවා ගිහිල්ලා සමහරලාට ගිහිල්ලා ඉන්න දායකත් එක කතා කරන උන්වහන්සේ මේ ඒ දායකයන්ට බණ ටිකක් කියලා දෙනවා මේ දේවල් ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සෙ තමන් ආපහු එන ගමනේ තමයි මේ කර්මස්ථානෙන් එන්නේ පැහැදිලි ඇති නේද ඊළඟට දෙවෙනි පුද්ගලයා විදිහට කියනවා එතකොට කර්මස්ථානෙන් යනවා හැබැයි ඉන්න එක බණ කියලා ඒ කාරණා කරලා එනකොට තමන්ට කර්මස්ථානේ අමතක වෙනවා කර්මස්ථානෙන් නෙමෙයි එන්නේ එතකොට යනකොට කර්මස්ථානෙ යනවා එනකොට එන්නේ නැහැ දැන් පළවෙනි කෙනා කර්මස්ථානෙකින් නැතුව යනවා කර්මස්ථානෙකින් එනවා ඊළඟ කෙනා කර්මස්ථානයක් නැතුව යනවා කර්මස්ථානෙකින් එනවා තුන්වෙනි කෙනා යනවා කර්මස්ථානෙකුත් නැතුව යනවා කර්මස්ථානෙකුත් නැතුව එන්නේ හතරවෙනි කෙනා ගැන කියද්දි කියනවා කර්මස්ථානෙම යනවා කර්මස්ථානෙම එනවා පැහැදිලි ඇති කියලා මම හිතනවා මෙන්න මේ වගේ පුද්ගලයෝ හතර දෙනා බෙදෙන කොහොමද මේ කර්මස්ථානෙ කරන්නේ කියලා තමයි ඊළඟට අපි බලන්න ඕනේ මොකද මේ එතකොට අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන් මේ මොන විදිහටද මේ කර්මස්ථානය කරන්න ඕනේ වෙන්නේ දැන් අපි ඉරියාපතේ කරනවා නම් යම් කමඨහනක් කරනවා නම් මේ කර්මස්ථානය ගන්න විදිහ කොහොමද කියන එක දැන් පැහැදිලිව කියනවා භික්ෂුව පිරිසුඟා වඩින විදි යන කාලෙදී තමන්ට කෙලෙසයක් ඉපදුනොත් ඒ කියන්නේ රාගයක් ඇති වෙනොත් හෝ දේශයක් ඇති වුනොත් හෝ මොහයක් ඇති වුනොත් හෝ ඒ තැනදී මේක දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් අඩි කීපයක් ඉස්සරහට ගියොත් නැවත පස්සට ඇවිල්ලා අතන තමන්ට ඒ කර්මස්ථානේ අතහැරම තැන ඉඳලා කර්මස්ථානේ වඩන්න ඕනේ. නැත්තම් තමන් ඒ ඉන්න ඉරියව්වෙම ඒ තමන්ට ආපු වැරදි අදහස දුරු කරලා තමයි එතනින් එහාට යන්නේ. එහෙම නැතුව මේ ගතපච්චාවත සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කර්මස්ථානෙන් එළියට බහැපු වෙලේ ඉඳලා නැවත ඇතුළට එන මොහොත දක්වා සිද්ධ වෙනවා මේ සිහියෙම ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ කර්මස්ථානෙම ඉඳ වෙනවා. කර්මස්ථානේ අතහැරියොත් අතහැරුණ තැනට ගිහිල්ලා නැවත කර්මස්ථානය ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ සිහියක් ඇති කරවන්න ඕන වෙන දෙයක්. මොකද මෙහෙම හොඳ සිහියක් නොතිබුණොත් කෙනෙකුට කවමදාකවත් මේ ගතපච්චා වත කියන එක සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා අපි උත්සාහවත් වෙන්න ඕනේ ටිකෙන් ටික හරි මේ කියන ගතපච්චා වත සම්පූර්ණ කරන්න ඕනේ. මම මේ ලිපිය මම දාන්නම්. එතකොට මේක සම්පූර්ණ කියවන්න පුළුවන්. එතකොට ගැටලුවක් ඇති වුණත් ඒ ගැන කතා කරන්න පුළුවන්. මේ විදිහට තමයි ඇත්තටම මේ උත්සාහවත් වෙන්න ඕනේ. නැත්තම් මේ ගතපච්චාවත සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් මෙතන පැහැදිලිව කියනවා කෙලෙස් ඇතිවි අමතක වී ඉදිරියට ගමන් කළහොත් එය දැනුණු වහාම උන්වහන්සේ කෙලෙස් උපන් තැනට ආපසු ඇවිත් ඒ දුරු කරගෙන ඉදිරියට යන්නහ. උන්වහන්සේ ඉදිරියට යමින්ද ආපසු යමින්ද යනු දක්නෝ මේ හඳුරු නැවත නැවත ආපසු යමින් යන්න. උන්වහන්සේ නැති වුණු දෙයක් සොයද්ද නැතොත් පාර වර්ධවා ගැත්තේ කතා කරති. තෙරුන් වහන්සේ ඒවට ඇහුම්කන් නොදී කමඨහන මෙනෙහි කරමින්ම ගමන් කරයි. උන්වහන්සේ වත පුරා විසිවසක් තුළදී කෙලෙස් සියලු කෙලෙස් නැසා රහත් වූ. එතකොට තමන් පිළිබඳව තමන්ගේ කර්මස්ථානය පිළිබඳ හොඳ සිහියක ඉන්නගෙන. එතකොට මේ කර්මස්ථානය කියන්නේ මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ අපිට දැන් අද මං ඇහුවොත් භාවනා කරන්නේ කොහොමද කියලා ඇහුවොත් කියයි මං දවසකට පැයක් කරනවා දෙකක් කරනවා තුනක් කරනවා කියලා. හැබැයි අපි තමන් මේ ගත්ත කර්මස්ථානය පැයක් දෙකක් තුනක් කරන එකක් නෙමෙයි. එතකොට මේ තියෙන්නේ මේ කර්මස්ථානය තමන්ගේ ජීවිතේ වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වුණොත් තමයි මෙන්න මේ ආකාරය නිවන් දැකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙච්චර ඒ කියන්නේ දැන් මෙච්චරටම හිත දියුණු කරලා ඒ කියන්නේ සිහිය දියුණු කරන්න ඕනේ මේ ශාසනයක සැටිත්ම කළන් වහන්සේලා වෙන්න නැත්නම් දාරුචීරිය මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න නැත්නම් අනුරුද්ධ මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න ආනන්ද මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඒ වගේ. දැන් ඔය සමහර අවස්ථාවල් අපි දැකලා තියෙනවා. දැන් ඔය පචලායන සූත්‍රය එහෙම කියන්නේ මුගලන් මහරහතන් වහන්සේට නිදිමතක් ආවා කියලා කියනවනේ. ඉතින් ගොඩක් කට්ටිය ඔන්න ඕක වරදවරගෙන මේ මුගලන් මහරහතන් වහන්සේට නිදිමතක් ආවනම් අපිට එන්නේ නැද්ද වගේ මේ සමහර උත්තර එනවා. සමහර දේවල් කතා කරනවා.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සූත්‍රය කියවන්නේ නැතිකම මේ ප්‍රශ්නයක් තියෙන උන්වහන්සේ මේ දින 7ක් පුරාවට සක්මන් කරලා ඇති වෙච්ච තෙහෙත්වලට තමයි උන්වහන්සේ නිදිමත එන්නේ. ඒත් බාගතුන් හන්සේ කියන්නේ නිදිමත දුරු කරන්න කියලා. ඉතින් ඒ හින්දා මේ අපි ගැන කියන කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. අපිට දින 7ක් තියා අපිට පැය කීපයක් එක දිගට සක්මන් කරන්න පුළුවන් දෙ කියලා හිතලා බලන්න. ඒ කියන්නේ කල්ප අසංක ගාන පාරමිතා පුරලා අග්‍රශාවක පදවියට පාරමිතා පුරන උත්තමයන් වහන්සේලටත් එච්චර ලොකු වීරියක් ඕන වෙනවා මේ ශාසන නිවන් දකින්න. ඉතින් ඒ හින්දා අපි මේ ගන්න වීරිය හොඳටම මන්දි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ හින්දා අපි තව තවත් උත්සාහවත් වෙන්න ඕනේ මේ සතිපට්ඨානය තුළ, ඒ කියන්නේ තමන්ගේ කර්මස්ථානය තුළ ගත කරන කාලය වැඩි කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මේ භාගතුන් වහන්සේ දේශනා කළ මේ නිර්වාණය කියන එක සාක්ෂාත් කරන්න. නැතුව භාගතුන් වහන්සේ කොච්චර දේශනා කළත් අපි සුදුසු නැත්තම් ඒක ගන්න, ඒ කියන්නේ අපි ඒ තැනට යන්නේ නැත්තම් ඒ කියන්නේ නිවන කවදාවත් පහළට එන්නේ නැහැ. අපි නිවන ගහවට යන්න ඕනේ. මොකද නිවන පහළට එන්න හේතුවක් නැහැ. මොකද ඒක ලෝකෝත්තර ධර්මයක් හින්දා අපි ඒ සඳහා සුදුසුකම් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි උත්සාහවත් වෙමු ටිකෙන් ටික හරි මෙන්න මේ භාවනාවට මෙන්න මේ තරම් අපිට බැරි වුණත් පුළුවන් තරමින්, ඒ කියන්නේ තමන්ට අමතක වුණොත් නැවත තමන්ගේ කමටහන් අමතක වුණා කියලා නැවත උත්සාහවත් වෙන්න කියන එක තමයි ඇත්තටම කියලා දෙන්න ඕන උනේ. එහෙමගේ භාවනාවට උපකාර වෙන කාරණාවක් කියලා දෙන්නම් කියලා මතක් කරේ. හොඳයි, බොහොමත්ම පිං. එහෙමනම් අද දින අපි වැඩසටහන භාවනා සහ සාකච්ඡා වැඩසටහන මෙතකින් අවසන් කරමු. මම ආරාධනා කරනවා සුරේකා මහත්මියට මේ පුණ්‍ය අනුමෝදනාව කරුණාවෙන් ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි. ඇහෙනවද? ඇහෙනවා, ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපේ ධර්මඥානය වැඩි කිරීමේ අරමුණෙන්, භාවනාව දියුණු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහනට සම්බන්ධ වෙන නම කියන්න අවසරයි. පූජ්‍යපාද පළුගස්වැවේ සුද්දස්සි ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරන්නෙමු. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික මෙහෙවර චිරත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්ය නිරෝගී බල ලැබේවා. ඔබ වහන්සේට සහ ඔබ වහන්සේගේ දෙමාපියන්ට ගුරු ස්වාමීන් වහන්සේලාටද පතන බෝධියකින් ධර්මාවබෝධයට මෙම කුසලයේද හේතු වාසනා වේවා. එමෙන්ම මෙම සත් පින්කම සංවිධානය කරන අපගේ ප්‍රසන්න සහෝදරයා ලකල් සහෝදරයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් මෙයට සම්බන්ධ වන සියලු දෙනාටත් ධර්මාවබෝධය පිණිසම මේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. බොහොම පින් සුරේකා මහත්මිය, තෙරුවන් සරණයි. හොඳයි, මම දැන් පාද නමස්කාර කර අපේ පළුගස්වැවේ සුදස්සි ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින මේ වැඩසටහන අවසන් කරන්න. තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේ අපි ගත පච්චාවත කියන කිගෙන ගත්තා. මොකද මේක මේ ශාසනයේ විශේෂ කර්ම, ඒ කියන්නේ කමටහන් සඳහා යොමු වෙන්න ඕන විදිහක්. මොකද පසේබුදුරජාන් වහන්සේලා වගේ උත්තමයන් වහන්සේලාත් මේ ගතපච්චා වත කියන එක සම්පූර්ණ කරනවා ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ හින්දා අද අපිට භාවනා කරන්න සිහියෙන් ඉන්න තවත් අලුත් කාරණාවක් හම්බුණා කියලා සතුටු වෙන්න, ඒ අනුව තමන් සිහිය තව තවත් දියුණු කරගන්න අවස්ථාවක් හදාගන්න. මං හිතන පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ කරගත් අකුසල ශක්තිය අපි පළමු කොටම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන් බලාපොරොත්තු වන බෝධිගේ නිවන සැනසෙවා, සතුටෙන් සතුටපත් වෙත්වා කියන බලාපොරොත්තුෙන් සාදු කියලා දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. හොඳයි, වගේම ඔබ අප නමින් මේ පල්ලව ගිය සියලු ඥාතින්නත් පුණ්‍ය අනුමෝදනා කරමු. එම ඥාතින්න බලාපොරොත්තු වන බෝධිගේ නිවන සැනසෙත්වා, සවිපාසාදි දුකින් පිරුණ දොරින් පුතේ වේවා, සතුටෙන් සතුටපත් වේවා කියන බලාපොරොත්තුෙන් සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න. හොඳයි, ඒ වගේ මේ කරගත්ත කුසල ශක්තිය ඔබ අප සියලු දෙනාටත් නිවන් පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා.
සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් වේවා කියලා වන්දනා කරමි. සාදු. අභිවාදන සිරිස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේය සමිච්ඡතෝ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු. දේවනිය සම්ප්‍රසේදය සියලුහාපති වේවා. සියලු දෙනාට කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සපසාගත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.